සිංහල චිත්‍රපට කර්මාන්තය ආරම්භ කර වසර 22කට පසු රිදී තිරයට නැගී හන්තානේ කතාව තුලින් ඔහු හාදුව හඳුන්වා දුන්නේ විවේචන හමුවේ. හන්තානේ කතාවට පසුව ඔහු අධ්‍යක්ෂණය කළ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටය හතරවන නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ රජිත මයුර සම්මානය හිමි කරගත්තා. කම්කරු දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණියේ ලිපිකරුවෙක් ලෙස සිටියදී මෙලෙස සිනමාවේ විස්කම්පය අධ්‍යක්ෂවරයා අනු ඉන්දුට මල්මිටක් මෙන්ම පියා සහ දරුවෝ යන අර්ධ වෘතාන්තයද සිනමා රසිකයාට පුද කළා. නිරාශාසඳු නීල කලයි සුගතපාල සෙනරත් යාපානම් ඔහු චිත්‍රපට අධ්‍යක්ෂ ගීත රචක නිෂ්පාදක තිර රචක ආදී ප්‍රතිභාවන් මූර්තිමත් කළ කලාශිල්පීෙක්. අද දවසේදී මට මතක විදිහට අතීතාවර්ජනය යෙදෙන්නේ මෙලෙසින්. සිනමාව කියන්නේ මිනිහගේ ආත්ම ප්‍රකාශනයක්. ඇත්තටම කියනවා නම් ඒක තමයි ආත්මීය ප්‍රකාශනයක් හැටියට සිනහින් තමයි මේ ගීත ඉතාමත් වැදගත් වෙන්නේ. මේ ඕනිම ගීයක් ලියනකොට තමන්ගේ ආත්මය තුළට ඒ ජවනිකාව ඇතුල් කරගන්න ඕන. ඉතින් එහි ඒ ක්‍රමය අනුව තමයි ඔය සාමයිකේ වනන්තරේ ගල්ලන්නේ ගියේ ලියවුනේ. එක දවසක් මේ අපි කණ්ඩායමක් එකතු වෙලානේ මේ සාමා චිත්‍රපටි හැදුවේ. දීදියල් තමයි අධ්‍යක්ෂණය කළේ. ඉතින් දීදියල් පෙරා ඒ දර්ශනයක් ගත කරන්න කතා කරගෙන ඉන්නකොට මට කිව්වා අපි මේ දර්ශනයේ ගමු මට පුළුවන්ද මේ සුගත්ත පුළුවන් නම් ගීයක් ලියලා දෙන්න කියලා. මං කරපු වැඩේ හා කියලා කල්පනා කළා. ඉතින් ඒ දර්ශනේ මම දන්නවා මොකද්ද කියලා. සාමා නැන්දත් එක්ක අමනාප වෙලා මොකද මම සාමා චිත්‍රපටිත් රඟපෑවා සිටි දේනගේ කැරක්ටර් එක. ඉතින් මං හින්දා තමයි ගෙදර යන්නේ. එයා ඒ ගෙදර යන ජවනිකාවේදී මේ මට ඒ ගීතය පදවැලකට ලියන්න පුළුවන් ගම ලැබුණා. එවලෙම මගේ අදහස පිරිසිදුනා මොකක්ද කරන්න ඕනි කියලා. ඊට පස්සේ මං බස් එකේ එනකොට බස්ති ගැත්තකයි ඒ ගීතේ ලිව්වා. මං එවලම මගේ හිතට පද දෙකක් විතර ආවා. වනන්තරේ ගල් අරණේ විමානෙට හිමින්සරේ යන ගමනේ නිමාවට. ඊට පස්සේ තමයි එයා නිමා කරලා ගෙදර යවනවා. ඉතින් ඒ දෙක හිතේ කල්පනාවට ඇවිල්ලා ඊට පස්සේ බස් එකේ ආවා ආපහු. සාමාන්‍ය බස් වලනේ යන්නේ අපි. ඉතින් බස් එකේ මේ එනකොට ටිකට් එක බස් ටිකට් එකේ කල්පනා කරගෙනුණු බස් ටිකට් එක මං අනිත් පැත්තේ ලිව්වා සින්දුව. තරම පෙළි තුනතරක් ලිව්වා. ඉතින් මිනිස්සු බලනවා මේ මොකද මේ කරන්නේ කියලා. මං ඉතින් මොනාද කිව්වද කියලා ගෙදර ආවා.
ගෙදර එනකොට සාමාන්‍ය සම්පූර්ණ සින්දුවේ පදමාලාවල් අවශ්‍ය කරන ප්‍රමාණය ලියවිලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා සින්දුව ලිව්වා. හන්තානි කතාව ප්‍රේම වෘත්තාන්තයක්. ඒක නිසා ඔක්කොම තරුණ වයසේ හිටපු කට්ටිය හිටියේ. ඒක නිසා ඒක ගී කියනකොට මේ ඒ තාරුණ්‍යයේ ප්‍රේමය ප්‍රකාශ කරන තමයි හන්තානි කතාවේ අනන්ත වූ දෙරණ තරා ගීතේ ලිව්වේ. අනන්ත වූ දෙරණ සරා දැස නිවන නිලා සොයා. තෝනි රසිංහයි ස්වර්ණාමල්ල වරත්ති උණුනුම් බලබලා යන ජවනිකාවක් ඒකේ තියෙන්නේ. ඒක නිසා ඒකට උචිත විදිහට තමයි ඒ ගීය ලියවුනේ. මුලින් හැබැයි ඔය ගීත හන්තානි කතා විතරක් නෙමෙයි ලියපු අනිත් ගීතවලට වුණත් ප්‍රේමයේ පුදුම විදිහට කවද්දලා තියෙනවා. මොකද තාරුණ්‍යයේ කවුරුත් වුණත් ප්‍රේමණීය හැඟීම් මුන්වාදනීය හැඟීම් ඇති වෙනවා. ඒක තමයි ඒකේ ප්‍රධානම හේතුව. ඒ ගීතය ලියන්න ඉස්සෙල්ලා මට කල්පනා වුණා මේ හරියට ගීයක් දාන්න ඕනේ මේ දෙන්නා යාළු වුණාට පස්සේ. ඒ හන්තානි කතාවේ ඒක චරිත දෙක සුභා සහ අනුර යාළු වුණාම ඒ දෙන්නගේ හැඟීම් ප්‍රකාශ වෙන ගීයක් ලියන්න ඕනේ කියලා. සරා සුඳුරු මල් පැටලි ගීතය. ඒක ගායනා කළේ වික්ටරත් නායකයි නන්දා මාර්ගය. වික්ටර්ගේ පළමුවෙනි චිත්‍රපටි ගීය ඒක තමයි. එතුමා බොහොම ආදරෙන් කියන එක. ගන්තයේ ගන අවිතු අඳුරු බිම ඔබ ගලනහඳ නිසංසලේ. හන්තානි කතාවට ගීත තුනක් ලියලා තියෙනවා. පළවෙනි ගීතය ගායනා කළේ අමරදේව දිගන්තයේ කියන ගීතයක්. ඒක මේ මුළු සමස්තම හන්තානි කතාව සම්පින්නනය කරලා ටයිටල් එකට දාලා තියෙනවා ඒ ගීතේ. පෙම්බරමඩුවගේ මේ මාලනේ ගෙදර ඇවිල්ලා ඉන්නවා විශ්වවිද්‍යාලේ ඉඳලා. බොහොම තමන්ගේ පෙම්බතත් එක කලකිටලා. ඒක තමයි ඊළඟට නිදැල්ලි ගඟාවෙන් ගිහිල්ල වාඩිලා ඉන්න ගමන් තමයි ඒ ගීතය එයා ගායනය කරන්නේ. පසුබිමෙන් ඇහෙනවා බො ගඟේ තොටියෝ ඔරු පදින ගමන් කියන ගීයක්. නිහඬ නිල් තලයේ
ගායනය කරන්න මං ඒක සුදුදලා තියෙන්නේ ඒ විදිහටයි කිසි කෙනෙක් ලිප්සින් ඒ කියන්නේ තෝල් හෙළවීමක් නැහැ ඒකේ එහෙම ගායනය කිදීමේ එයාගෙන් නැති ඒ ගීතේ ඒක තමයි දිව්‍ය මම අදාහ අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ කිරීමට තමාගේ ශෝචනීය අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ කිරීමක් තමයි ඒ ගීතේ තියෙන්නේ. දෙනුවම් මිගුම් ගීතය ලිව්වේ මාලනී විජය කුමාරතුංග චරිතයත් එක්ක තරහ වෙලා ගෙදර ආපු වෙලාවක එයා හිතලා තියෙනවා මම මෙයාව අයින් කරනවා මගේ හිතෙන්. එහෙම අයින් කරා කරන්න කරනවා කියලා දොස්තර කෙනෙක් එක්ක යාළු වෙනවා. ඒ දොස්තර ගෙදර ආපු වෙලාවක නමුත් හිතේ කැමැත්තක් තිබුණේ නැහැ වැඩිය. පළවෙනි පේමේට තමයි වැඩි කැමති ඉතින් ඕන කෙනෙක්. එහෙම නිසා එහෙම කැමැත්තෙන් නෙවෙයි මෙයත් එක්ක ඉදිරියට යන්න සිද්ධ වෙනවා. දොස්තර මහත්තයත් එක්ක ඒ ගිය වෙලාවක ඒ දෙන්නගේ හැඟීම් උද්දීපනය කරන තමයි ඒ ගීතය දීපේ. දෙනුවන් විගුන් මත්කලෝ ඔබේ මල් විමානේ මල් විමානේ සීල දුලුන් මුවව කසුන් පෙම්බිමානේ තෝනේ දනසිංහයි මාල්නි දෙන්න තමයි ඒ ගීය ගානේ කරන්නේ. මාල්නි විජිත් එක්ක අමනාප වෙලා තෝනිව විවාහ කරගන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන වෙලාවේ තමයි ඒ ගීතය ගායනා කරන්නේ. ඒ දෙන්න එළියට ගියාම වැස්සට අහුවෙනවා වගේ තමන්ට හිතෙන්නේ ඒ වගේ. ඒ වගේ අභ්‍යන්තර ඇඟීම් ප්‍රකාශ කිරීම තමයි ඒ ගීයම එක ප්‍රකාශ කියලා තියෙන්නේ. සාමර සැරුණාවේ ගීතය එද්දී පේමරත්න මට ආරාධනා කළා මේ එයාගේ දෙවැනි ගමන චිත්‍රපටයේ ගීයක් ලියන්න කියලා. එයායි එද්දී සිංහ මහත්තයයි දෙන්න එක්ක එක දවසක් මම රජයේ චිත්‍රපටි අංශයේ යනකොට මගදී හම්බෙලා මට කිව්වා මේ වැඩේ කරලා දෙන්න කියලා. මං කිව්වා මං චිත්‍රපට ගී ලියන්න වැඩි කැමති නෑ 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 ප්‍රේම මගේ යාළුවෙක් ඉතින් මේ අපේ මේ හේමදාස මාස්ටර් තමයි කිව්වේ මේක ලියලා දෙන්න කියලා.
මං ගිහලා කේමන් ටෙලිෆෝන් කරපුවම් වානේ ඔන්න ඔල යාම්මන් ආයේ මන්නේ පස්සෙන් නැති ඊට පස්සේ මං කරපු ඇටි ලියලා දුන්නා චාමර සැලුණා දෙවැනි ගමන වෙලාවේ ඒ ගෙදර යන වෙලාවක් තමයි මං ලිව්වේ. නමුත් ඒක හිතාගෙන තමයි මං ලිව්වේ චාමර දරණාවේ කියලා. ඒක තමයි මං එහෙම කරේ. නමුත් ඒක දාලා තියෙන දැනකට බයිසිකල්ලකේ තියාගෙන යනවා. අනුන්ගේ චිත්‍රපටයවලට ලිව්වම ඒකේ තමා සුවිය කරගන්න බෑ. ඒක සුවිය කරගන්න අමාරුයි. ඔයා කියන අදහස් නේ මං සුවිය කරගන්න යන්නේ. ඒක කරන්න අමාරුයි. ඒක නිසා සමහර ඒක උනන ලියන විකාර මට එහෙම ලියන්න බෑ. ඒක නෝල් ලිව්වේ නෑ. නිරාශාසඳු ගීතය ඉන්ද්‍ර මල්මිටක් චිත්‍රපටයේ ඒකත් ඒ ප්‍රේමණීය අවස්ථාව ප්‍රකාශ කිරීමට ලියපු ගීයක්. ඒක ගායනය කරේ විජය කුමාර් තුංගයි ලතා වල්පලයි. මං හුඟක් කැමති ඒ ගීතයට. රඟපෑවේ රවීන්ද්‍ර රඳනයයි උපාලි අත්තනායකයි මාල්ලි පොන්සේකයි. ඒකේ උපාලි මාල්නීත යටහිතින් ආදරය කරනවා. ඇයි අද මෙච්චර කලින් පුංචි වත්‍ර යන්නේ නැද්ද? මට කම්මැලි හිතුණා ගාමිණියයි. ඒක කොච්චර එකක්ද සිරි? ඊළඟට මං හිතන්නේ ලාහි රූපායලා ගීය තියෙන්නේ. ඒක
ගායනා කරන්නේ මාල්නී ඒ තත්ත්වයේ මාල්නීගේ තත්ත්වයේ ඒ ඉන්දු එයා නිදල්ලේ ඉන්න වෙලාවක පායලා තියෙන වෙලාවක ඒ පරිසරයත් එක්ක තමන් වසී වෙලා ගායනා කරන ගීයක් ඒ අවස්ථාවට අනපේක්ෂිත විදිහට පැමිණෙනවා රවීන්ද්‍ර රන්දෙනිය ඒ වෙලාවේ ඒ ගීය නතර කරලා යන කෙල්ල යනවා ඒක තමයි ඒ යවනි කව සුගතපාල සෙනරත් යාපා ශ්‍රී ලංකේය සිනමාවේ නව ඉසව්වක් කරා රැගෙන යාමට ඔහු කටයුතු කළේය. ඔහු සිය සිනමා නිර්මාණවලට එන ගැරහුම් හමුවේ Nosili City. Denu vandi gunmat kalau obe mal vimane, mal vimane. Sugathapala Senarath Yapa, Dashak Gananawak Pura. Vichitra Cinema Pata Kihipayakma Nirmane Kala Ohu. Sirilaka Cinema Samaru Kathave. Nomekina Namayak Sanituhan Kale. Patwaage Momat Vakitira.